අපි අද ආවේ ටිකක් වෙනස් තැනකට. ඉතින් මේක අපිට නම් ලංකාවේ අපිට නම් ටිකක් අලුත් අත්දැකීමක්. හැබැයි පිට රටවල නම් මේ කොන තරම් තියෙනවා. يعني සුපර් මාකට් එකක විදියට හාඩ්වෙයා බඩු ගන්න එක අපි මෙතනට කලින් ආවා. අපි හිතුවා ඕගොල්ලන්ටත් මේක පෙන්වන්න ඕනේ කියලා. මොකද ටිකක් වෙනස් අත්දැකීමක්. අපි කරන වීඩියෝස් වලට වඩා ටිකක් වෙනස් දෙයක්. ඕගොල්ලන්ට මේක ඇතුළට ගිහිල්ලා පෙන්වන්න මොන විදියටද මෙතන බඩු තියෙන්නේ කියන එක සහ විශේෂිත බඩු මොනවාද මිලදී ගන්න පුළුවන් කියන එක අපි හිතුවා මෙතනට ගිහිල්ලා පෙන්වන්න. එකක් මතක් කරන්න ඕනේ මෙතන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද හැමදේම පිළිපදිනවා. අපි අද වීඩියෝ එක කරන්න ඕන නිසා තමයි මේ විදිහට මාස්ක් එකක් නැතුව කරන්නේ. සෙන් ඇන්තනීස් හෝම් මාට් මේක තියෙන්නේ නාවල රාජගිරිය කොස්සත් හන්දියේ. ගොඩක් අය මෙතන යනකොට මේක දැකලා ඇති. අපි යමු ඇතුළට. අවශ්‍ය බඩු ටිකක් ගන්න යන ගමන් අපිට හිතුණා ඕගලන්ටත් මේ තැන පෙන්වන්න ඕනේ කියලා. ඉතින් මෙතන තියෙනවා ගෙදරක් හදන්න පටන් ගන්න තැන ඉඳලා ගේ හදලා පදිංචි වුණාට පස්සේ අවශ්‍ය වෙන බඩු දක්වා සියලුම බඩු Tokyo Super, Tile Adhesive, Cement, Waterproofing, Super Block වගේම වෙනත් බ්‍රෑන්ඩ්ස් වල roofing materials උත් මෙතනින් ලබා ගන්න පුළුවන්. මෙතන ලොකු parking area එකක් තියෙනවා. අපිට වාහනයක આવොත් ඉතාමත් පහසුයි ලොකු ඉඩකඩක් තියෙන නිසා. අනිත් කාරණේ තමයි උදේ 9 ඉඳලා රෑ 8 වෙනකම් විවෘත වෙලා තිනවා. සාමාන්‍යයෙන් hardware shop එකක් හවස 5 වගේ වෙනකොට වහනවා. නමුත් රෑ 8 වෙනකම් තියෙනකොට මේ hardware items මිලදී ගන්න ඕගලන්ට රෑ වැඩ ඇරිලා යන ගමන් උනත් බඩු ඇවිල්ලා අරගෙන යන්න පුළුවන් අවශ්‍ය දේවල් වලට. DIY videos කරනකොට power tools ගොඩක් වටිනවා. මම හරි කැමති මේ වගේ tools මිලදී ගන්න. මේක cordless drill එකක්, ಜಾති දෙකක් තියෙනවා. මේක ටිකක් ලස්සන drill එකක්. ලස්සන විතරක් නෙමෙයි, ඉතින් තව කොච්චර දේවල් තියෙනවද මේක ගැන දැනගන්න. තව අපිට දැනගන්න ගොඩක් දේවල් තියෙනවා. මේකේ ගැන විස්තර මෙතන කෙනෙක්ගෙන් තමයි හරියටම දැනගන්න ඕනේ. අපේ Atlas brand එක ගත්තොත් power tools වගේම hand tools range එකක් තියෙනවා. අපි Atlas brand එකට අනෙකුත් බ්‍රෑන්ඩ් වලට වගේම 6 month warranty එකක් ලබා දීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ Atlas brand එකට හොඳ after sales service එකක් තියෙනවා. ඒ වගේම ලංකාව පුරා විහිදුණු ශාකාචාලයක් තියෙනවා සර්විස් ලබා ගැනීම සඳහා. වැඩිදුර තොරතුරු ඕන අපේ hotline number එක තියෙනවා. ඒකට කතා කරන්න පුළුවන්. අපිට දැනගන්න හම්බුණා Atlas brand එකේ power tools හදනකොට අපිට වැඩ කරන්න පහසු වෙන. ඒ කියන්නේ ආසියාතිකයන්ට ගැලපෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ කියලා යුරෝපානු රටවල් වලට වඩා. ඒ කියන්නේ මේකේ handle එකේ ඝනකම, මේ දිග, මේ හැමදේම අපිට පහසු වෙන. ඉතින් මේ Atlas brand වගේම ඕගොල්ලන්ට පුළුවන් මෙතනට ආවොත් Stanley, Bosch, ඒ වගේම DeWalt ඒ brands වල තියෙනවා power tools ලොකු range එකක් තියෙනවා. ඉතින් ඒකෙන් Tamanට ගැලපෙන්නේ මොකක්ද කියන එක බලලා මිලදී. ඒ වගේම තමයි තවත් විශේෂ දෙයක් මෙතන ඕගලන්ට දැනුම තියෙන සේල්ස් ටීම් එකක් ඉන්න උපදෙස් දෙන්න. අපි මොනවා හරි භාණ්ඩයක් මිලදී ගන්න එනවා නම් ඒ කෙනෙක්ගෙන් උපදෙස් ගත්තොත් එයා ඒ භාණ්ඩය ලබා දෙනකන් උපදෙස් ලබා දෙනවා. එහෙම නැතුව මේ අපි අද කරනවා වගේ තනියෙන් ඇවිල්ලා අපිට ලොකු වෙලාවක් වැය කරලා බඩු ගන්නවා නම් අවශ්‍ය වෙලාවට විතරක් ඒ කෙනෙක්ව සම්බන්ධ කරගන්න පුළුවන්. මොකද සමහර අය ආස නැහැ කවුරුවත් පිටිපස්සෙන් එනවා. ඉතින් ඒ දේ මෙතනදී සිද්ධ වෙන්නේ නැහැ. ඕගලන්ට ඒ හැකියාවත් මෙතනට આવොත් තියෙනවා. මෙතන හැමතැනම සයින් බෝඩ්ස් දාලා තියෙනවා මොන බඩු මොන තැන්වලද තියෙන්නේ කියන එක. ඒ වගේම තමයි සෙක්ෂන්ස් වලට බෙදලා තමයි මෙතන බඩු අවසුරලා තියෙන්නේ. ඒ කියන්නේ වයරින් බඩු එක තැනක, ඒ වගේම ටැප් ෆිටින්ග්ස් වෙන තැනක. එතකොට අපිට එකම බාණ්ඩ තෝරගන්න ලේසි මේ රැක්ස් වල බඩු අවහරලා තියෙන එකෙන්. මේ ටැප් ස්ටිකේ එකම වගේ කලර්ස් දෙක විතර වෙනස් වුණාට මේක ප්‍රයිස් එක වැඩි ප්‍රයිස් එක අඩු. අපි අහලා බලමු. සම්මන්නස මේ ටැප් ටිකේ එක වගේ इंजीनियर पोलिमर की कार्बनिक द्रव्य तम अतुत कल देखे मेक मूल द्रव्य मेक विषय चाकोल की मिस्ट्राई अतोट अवटोर एली मारट वृत्त दिन एक अवटू दहक वगे साधि हिरीवा एलियट संपूर्ण मेक हर मेक अवृद्ध तुन पावचर पुलवा नमूद एलियट वडा सुन मेक पावचर මේ වගේ ලොකු රේන්ජ් එකක් හෝම් මාට් එකෙන් ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. මේකේ මේ එක වගේ පෙන්නට ලොකු වෙනස්කම් ටිකක් තියෙනවා. ඉතින් ඒක ගැන විශේෂිත දැනුමක් තියෙන කෙනෙක්ගෙන්ම අපි මේක අහලා දැනගන්න ඕනේ. බෝඩෙක් බ්‍රෑන්ඩ් එක මැලේෂියන් බ්‍රෑන්ඩ් එකක්. මේක ලෝක රටවල් 11කට වැඩි ප්‍රමාණයකට තියෙනවා. මේක ලංකාව ඇතුළත බෙදා හැරීම් කරන්නේ අපේ සෙන් ඇන්තනීස් ආයතන විසින්. මාකට් එකේ ටැප් වර්ග දෙකක් තියෙනවා. प्लास्टिक टपेनवा इंजीनियरिंग पॉलीमर की टपेनवा अपे मैं वाटर टेक सेलुमर रेंज मैंने इंजीनियरिंग पॉलीमर की मटेरियल लगे
මේ වෝටර් ඩෙක් බ්‍රෑන්ඩ් එකෙන් එන සියලුම ටැප් වලට වොරන්ටි පීරියඩ් එකක් එනවා සාමාන්‍යයෙන් අවුරුදු 6ක් 10ක් අතර වොරන්ටි පීරියඩ් එකක් එනවා හදලා තියෙන ඉන්ජිනියරින් පොලිමර් කියන මැටීරියල් එකේ ප්‍රධාන වාසිය තමයි මේක ශක්තිමත් බව වැඩි කල්පනාත්ම වැඩි ඒකෙන් හින්දා තමයි අපිට දිගු වොරන්ටි එකක් දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ වෝටර් ඩෙක් බ්‍රෑන්ඩ් එකෙන් එන සියලුම ටැප් වලට वॉटर टेक ब्रांड सीलम टैप मादरी वे स्ट्रेन अक्केना स्ट्रेन मेदगा मेकिंग मड रोड सीलदे फिल्टर वेलाता मतुरा इंजीनियरिंग पड़म की मेटीरियल टपल दिग कल मेक रसायनिक द्रव्य अव्वट वेसट सीलम देट रोत्तने विद्यारे एम मेके वारंटी पीरियड मेचर और हया दहतर प्रमाण वॉटर टेक ब्रांडिंग अभी सीलम ट्रेज वाले टैप्स तीयना बाथरूम कट गार्डन कट किचन वाले ये सीलम मादरी वाले अभी वॉटर टेक ब्रांडिंग इकम मादरी टैप गाने पुलवा बाथरूम में गता तो अभी बाथरूम में गटा वाश्यों ने हेड शावे का कंसील वेल का बिप टैप का कोमट शीट का बिडेस पे का हम मादरी इकम ब्रांड का चढ़ते मेरे दी गई है क्या दी किचन गट आवाश्य होने किचन टैप किचन मिक्सर्स गार्डन वस्तु गार्डन टैप ये हेम मादी मिथन आवत होम मार्ट आव बला मिथन दीना टीका बिना डोलॉक रेंज का अभी खाली मतरा मिथन अभी ओण दिन दिन मे प्रोडक्ट दिन धनमती है लोक पीरसा अभी आहल बल मे डोलॉक्स एम ऐसी ब्रांड सिंह होम मार्ट इंपोर्ट करना स्पेन निष्पादित ब्रांड මේ වගේ ලොක්යක් එළියෙන් මිලදී ගන්නකොට ක්වොලිටි එකත් එක්ක ගත්තහම මිල අධිකයි. නමුත් හෝම් මාට් වන අපි මේක ස්පෙෂල් ප්‍රයිස් එකකට කස්ටමර්ට ලබා දීමක් කරනවා. මේකේ මතක තියාගන්න ඕනේ අපේ දොර හදන කාර්මිකයන්ගෙන් අහලා මේ දොරේ තික්නස් එක අහගෙන ඉන්න. මොකද සමහර ලොක්ස් තියෙනවා අඟල් එකයි කාලට විතරයි ෆික්ස් කරන්න පුළුවන්. මේකේ එහෙම ප්‍රශ්නයක් අපිට තියෙනවද? ඔව් මෙහෙම ඇත්තරම මේක එකයි කාලට අඟල්ට ඕන එකට ෆික්ස් කරන්න පුළුවන්. නමුත් අඟල්ට වැඩි අඩු වෙන්න බැහැ දොර. ඒවගේම අගිනියාපිකම කස්ටමර් කෙනෙක්ට රීප්ලේස්මන්ට් ඒ කියන්නේ පරණ ලොක් එකක් අයින් කරලා අලුත් ලොක් එකක් දාද්දී අනිවාර්යයෙන්ම මේ බැරල් එක අරගෙන එන්න ඕන අපිට මොකද නැත්තම් ඒක ෆික්ස් කිරීම හැකියාවක් නැහැ නැවත දොර හාරලා තියෙන ප්‍රමාණය කියන්නේ දොරේ ඇතුළේ කට කපලා තියෙනවා නම් පරණ ලොක් එක ගෙනාවොත් මෙතන අනිවාර්යයෙන්ම ඕගලන්ට ගැළපෙනම ලොක් එකක් තෝරගන්න උදව් කරනවා මෙතන ඉන්න ස්ටාෆ් එක අපි මේ ලොක් එකේ විශේෂත්වය ගත්තොත් ප්‍රධාන වැහෙන කූරු හතරක් එනවා ඒතර සාමාන්‍ය ලොක් එකට වඩා ආරක්ෂාව ඉතාම ඉහළයි මේ වගේ ලොක් එකක් දාගන්න පුළුවන් නම් ඇත්තටම ගෙදරක මේන් ඩෝ එක ආරක්ෂාව වැඩි කරගන්න පුළුවන් දැන් අපි ඉලෙක්ට්‍රික් සෙක්ෂන් එකේ ඉන්නේ පිළඟ දැනට ස්විචස් වගේම බල්බ් වර්ගත් ගන්න තියෙනවා ස්විචස් වර්ග ගත්තොත් අපි ළඟ දැනට චින් බ්‍රෑන්ඩ් එක තියෙනවා ඒ වගේම ඔරේන්ජ් බ්‍රෑන්ඩ් එක තියෙනවා කෙවිල්ටන් බ්‍රෑන්ඩ් එක තියෙනවා ACL බ්‍රෑන්ඩ් එක තියෙනවා ඒ ඔරේන්ජ් බ්‍රෑන්ඩ් එක ගත්තොත් නෝමල් වයිඩ් සීරීස් එක අපි ළඟ දැනට ගන්න තියෙනවා ඒ වගේම කෙවිල්ටන් බ්‍රෑන්ඩ් එකේ මොඩියුලර් කියන සීරීස් එකක් දැනට ගන්න තියෙනවා ACL එකෙත් මොඩියුලර් සීරීස් එක දැනට අපිට ගන්න පුළුවන් ඒකේ ස්විචස් වගේම ප්ලග් බේසස් ඒ වගේම සම්පූර්ණ රේන්ජ් එකක්ම අපි ළඟ දැනට ගන්න පුළුවන්. ඒ වගේම ලයිට් බල්බ්ස් ගත්තොත් අපි ළඟ දැනට තියෙන ඔරේන්ජ් බල්බ් සහ ලිපර් බල්බ් ගන්න පුළුවන්. ෆිලමන්ට් බල්බ් වගේම CFL LED පැනල් ලයිට්ස් දැනට අපි ළඟ ගන්න පුළුවන්. ලයිට් බල්බ් සෙක්ෂන් එක ගත්තොත් ඇත්තටම පැනල් ලයිට් තියෙනවා. පැනල් ලයිට් ඔරේන්ජ් සහ ලිපර් කියන බ්‍රෑන්ඩ් දෙකෙම තියෙනවා. ඒ වගේම ඩේලයිට් සහ බෝම් වයිට් යන කලර් දෙකෙන්ම ලබා ගන්නත් පුළුවන්. සීලින් රිසිස් සහ සීලින් සර්ෆස් යන දෙපාර්ගේම අපිට ලබා ගන්න පුළුවන්. අපි ළඟ ලයිට්ස් සහ ස්විචස් රේන්ජ් වල අමතරව අපි ළඟ වයර් වෙනම ලබා ගන්න පුළුවන් උඹට. වයර් වලින් ගත්තොත් ACL සහ කැලණි යන බ්‍රෑන්ඩ් දෙක තමයි අපි ළඟ දැනට තිබෙන්නේ. 2co wires, 3co wires, ඉතින් එහෙම 1104 ආදී ඔබේ ගෙදරට අවශ්‍ය කරන සියලුම වර්ගයේ වයර්ස් මෙතෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතනට ආවහම දෙකපු දෙයක් තමයි කාන්තා පාර්ශවයේ අය තනියම ඇවිල්ලා හાર્ඩ්වෙයා බඩු අරගනවා. ඉතින් අපි ටිකක් සාමාන්‍ය හાર્ඩ්වෙයා ෂොප් එකකට ගිහිල්ලා අපි නොදැනුවත් කෙනෙක් ගියොත් එකින් එකට ඒගොල්ලන්ගෙන් අහනකොට ටිකක් කරදර වගේ වෙන්න පුළුවන්. නමුත් මෙතනදී හැම දෙයක් නැහැ. මෙතන සේල්ස් ටීම් එකේ කෙනෙක් හැමතිස්සෙම අපිට අපිව දැනුවත් කරනවා. නොදන්න දෙයක් අහලා දැනගෙන අපිට බඩු මිලදී ගන්න පුළුවන්. होम मार्ट के लोकू पेन सेक्शन का तेना
එනමල් වගේම ඉමල්ෂන් කලර්සුත් mix කරන්න පුළුවන්. අපිට පිටිය ගන්න ඕන පාටක් කාඩ් එකෙන් තෝරනාට වඩා අපි හිතුවා එතනට ගිහිල්ලා mix කරලම හදාගන්න. කලර් කාඩ් එකේ පාට සමහරවිට ලා පාට වෙනවනේ ගාපුවාම ගෙනිලා. එකම හේතුව තමයි අපි 3 ලීටරයකට වතුර දාන ප්‍රමාණය හින්ද. වතුර 3 ලීටරයකට සාමාන්‍යයෙන් වතුර 140ත් 50ත් අතර වතුර දාන්න පුළුවන්. ඒ 40 50ට ඊට වඩා වතුර දානවා නම් වතුර දාලා ගානවා නම් අර පාට හරියටම අපිට එන්නේ නැහැ. ඒක ටිකක් ලයිට් වෙලා එන්නේ. ඒ හින්දා අර කෑන් එකේ අපි කෑන් එකේ ගහලා තියෙන ප්‍රමාණයටම වතුර දාලා අපි ඇප්ලයි කරනවා නම් ඔය ප්‍රශ්නේ අපිට ඇති වෙන්නේ නැහැ. අපි මෙතනට එනකොට දැක්ක ගොඩක් පේන්ට් වර්ග තියෙනවා. ඉතින් අපිට කියන්න කොච්චරක් උබල ගාව තියෙන බ්‍රෑන්ඩ්ස් මොනවද කියලා. ඩියුලක්ස් තියෙනවා. නිපොන් පේන්ට් එක තියෙනවා. වැප් එක තියෙනවා. ජෙට් එක තියෙනවා. මල්ටිලැක් එක තියෙනවා. පේන්ට් වර්ග පහක් මෙතන ගන්න පුළුවන්. කවුරුන්ට යාම. වැප් එක හැර අනිත් බ්‍රෑන්ඩ් ඔක්කොන්ගෙම ඉන්ටීරියර් එක්ස්ටීරියර් දෙකෙන්ම ගන්න පුළුවන්. ඒ වගේම වුඩ් වලට යකඩ වලට ගන්න එනමල් එකක් ගන්න පුළුවන්. වැප් එකේ විතරක් එක්ස්ටීරියර් වෝටර් ප්‍රූෆින් එකක් එන හින්දා ඒකේ එක්ස්ටීරියර් විතරයි ගන්න පුළුවන්. අනිත් ඒවා ඔක්කොම අපිට ගන්න පුළුවන් ඉන්ටීරියර් එක්ස්ටීරියර් යන දෙවර්ගය. එයක් හදලා ඉවරුණාට පස්සේ කපරාරු ඉවරුනහම අපි අලුතෙන් පේන්ට් ඇප්ලයි කරනකොට මොනවද කරන්න පියවරවල් ටික කියලා කියන්න. මුලින්ම කපරාදුව කරාට පස්සේ ඒ කපරාදුවේදී සමහර වෙලාවට පොඩි ක්‍රැක් වෙනවා. පොඩි වලවල් වගේ හැරෙනවා. ඒ වගේ දේවල් වලට ප්‍රී කෝට් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය භාවිතයේදී පාවිච්චි කරන එක පොටි කියලා. ওই ප්‍රී කෝට් එක අපි දාන්න ඕනේ ඉස්සල්ලාම. ඒ කියන්නේ මේක තමයි මේ ප්‍රී කෝට් එක. මේක ගෑවට පස්සේ මේක අපි 320 වගේ වැලි කඩ 16කින් අපි ගාන්ට එක ලෙවල් කරගන්නවා. ලෙවල් කරගෙන ඉවර වෙලා ඊට පස්සේදී අපි වෝල් ෆිලර් එක භාවිතා කරනවා. ඒක හැම බ්‍රෑන්ඩ් එකෙන්ම එනවා වෝල් ෆිලර් එක. වෝල් ෆිලර් එක ඒකේ කෝට් එකක් හරි දෙකක් හරි අපිට ඕන නම් තුනක් හරි ගන්න පුළුවන්. ඒ කෝට් තුනක් ගෑවට පස්සේ තමයි අපි ටොප් කෝට් එක හැටියට අපි මොනවාද අවශ්‍ය වෙන කලර් එක කස්ටමර් සිලෙක්ට් කරන කලර් එක කලර් කාඩ් එකෙන් ඒ කාඩ් එකෙන් සිලෙක්ට් කරාට පස්සේ ඒ ටොප් කෝට් එක ඊට උඩින් ඇප්ලයි කරන්න පුළුවන් අපිට. ලීටර් එකකින් ගන්න පුළුවන් ප්‍රමාණය එක්ස්ටීරියර් ඉන්ටීරියර් කියන එකේ වෙනස් වෙනවා. ස්මූත් බිත්තිය ගන්නකොට ලීටරයකින් ස්ක්වයර් ෆීට් ගන්න සාමාන්‍යයෙන් 210 220 වගේ කවර් කරන්න පුළුවන්. ඕක එක්ස්ටීරියර් පැත්තට යනකොට එක්ස්ටීරියර් එකේ අපි ගන්නකොට ගන්නේ රෆ් බිත්තියේ. රෆ් බිත්තියේ ගන්නකොට ඒ තීන්ත ප්‍රමාණය අර බිත්තියට අල්ලන ප්‍රමාණය වැඩි. එතකොට අපි ස්ක්වයර් ෆීට් එකකින් එක්ස්ටීරියර් කවර් කරන්න වෙන්නේ 110 120 වගේ ස්ක්වයර් ෆීට් එකක් තමයි අපිට කවර් කරන්න වෙන්නේ. අපි පේන්ට් එක ඇප්ලයි කරන්න කලින් ගන්න ෆිලර් එකත් එක්ස්ටීරියර් ඉන්ටීරියර් කියලා වෙනස් වෙන්න පුළුවන් නේද? ඔය ෆිලර් එක අපි යූස් කරන්නේ ඉන්ටීරියර්. ඉන්ටීරියර් පැත්තට ෆිලර් එක යූස් කරනවා. ගොඩාක් ගත්තාම අපි දැන් බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් කරන ෆීල්ඩ් එකේ එහෙම ගොඩාක් අය කරන වැරදිම වැඩක් තමයි අපි එක්ස්ටීරිය එකට වෝල් ෆිලර් එක යූස් කරන එක. එක්ස්ටීරිය එකට සාමාන්‍යයෙන් අපි වෝල් ෆිලර් එක යූස් කරන්නේ නැහැ. එක්ස්ටීරිය එකට අපි පාවිච්චි කරන්නේ අන්ඩර් කෝට් එක හැටියට ස්පීඩ් ප්‍රයිම් ඇන්ඩ් සීල හරි ක්‍රැක් බිජින් වෝල් ප්‍රයිමර් එක තමයි ඇප්ලයි කරන්න ඕනේ. දැන් අපි ඉන්ටීරිය එකේදී පොටි ගාලා ඒක ස්මූත් කරගෙන වෝල් ෆිලර් එක ගන්නවා. වෝල් ෆිලර් එක ගාලා ටොප් කෝට් එක ගන්නවා. එතනින් ඉන්ටීරිය පැත්ත ඉවර වෙනවා. එක්ස්ටීරිය පැත්තට යද්දී එක්ස්ටීරිය එකට අනිවාර්යෙන්ම අපි ස්පීඩ් ප්‍රයිම් ඇන්ඩ් සීලර් හරි ක්‍රැක් බිජින් වෝල් ප්‍රයිමර් එක හරි අන්ඩර් කෝට් එක හැටියට යූස් කරලා ඉවර වෙලා තමයි අපිට ටොප් කෝට් එක හැටියට අපි සිලෙක්ට් කරන කලර් එක මොකද්ද ඒ කලර් එක ඇප්ලයි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ගොඩක් වෙලාවට අපිට මග ඇරෙන කරුණු අපිට ඒ ගැන දේවල් දැනගන්න ඕන නම් මේ හෝම් මාට් එකට එන්න ඇවිල්ලා මෙතන ඉන්නවා ඒ ගැන එක්ස්පර්ට්ස්ලා ඒගොල්ලන්ගෙන් අහලා ඔයගලන්ට අවශ්‍ය හැමදේම දැනගන්න.
බෙඩ්රූම් මේකෝවර් වීඩියෝ එකේදී අපි පාවිච්චි කරපු කලයක අපි ලීට් එකක් හදාගත්තා මික්ස් කරලා මේකේ අපි ෂෙල්ෆ් එකක් හයි කරනවා නම් ඒකටත් අපිට ඕනේ කලයක්. නමුත් ඉමල්ෂන් කලර්ස් ෂෙල්ෆ්ස් වල ඒ කියන්නේ ලෑලිවල ගන්න බෑ. මෙතනදී අපි දැනගත්තා සෙන්නන්තනිස් හાર્ඩ්වෙයාර් සුපර් මාකට් එකේ ඕගලන්ට පුළුවන් එනමල් කලර්ස් උත් මික්ස් කරලා හදාගන්න. ඒ කියන්නේ මේ වෝල් කලයකට ගැලපෙන්නම එනමල් එකක් මික්ස් කරලා හදාගන්න පුළුවන්. අපිට තියෙනවා තව බඩු ටිකක් ගන්න. ඉතින් අපි දැන් යනවා ෆස්ට් ෆ්ලෝර් එකට. ෆස්ට් ෆ්ලෝර් එකට ඇතුළ වෙනකොටම තියෙන්නේ ගාඩන් සෙක්ෂන් එක. මෙතන ගාඩන් එක හදාගන්න අවශ්‍ය වෙන උපකරණ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම ටයිටේනියම් ෆිනිෂ් එක තියෙන පොට්ස් මෙතන ඩිසයින්ස් කීපයකින් මිලදී ගන්න පුළුවන් ප්ලාස්ටික් පොට්ස් උත් තියෙනවා. මේ වගේ තැනකින් අපිට පොට්ස් උත් මිලදී ගන්න පුළුවන් එක ගොඩක්ම පහසුයි. ඒ වගේම තමයි මෙතනින් ඕඩර් කරාම ඒගොල්ලෝ ගෙදරටම ඩිලිවර් කරනවා. කලින් කරපු කිචන් වීඩියෝ එකකදී මතක් කරා කිචන් සිංක් ගැන වෙනම වීඩියෝ එකක් කරනවා කියලා. නමුත් අපිට ඒක කරන්න විදියක් තිබ්බේ නැහැ. අපි හිතුවා මේ හෝම් මාට් එකේ තියෙන කිචන් සිංක් ඒරියා එක ඕගොල්ලන්ට මේක ගැන පැහැදිලි කරන්න හොඳ තැනක් කියලා. මෙතන තියෙනවා විවිධ වර්ගයේ කිචන් සිංක්ස්. ක්‍රවුන් බ්‍රෑන්ඩ් එකයි ප්‍රින්ස් බ්‍රෑන්ඩ් එකයි තමයි මෙතන ඕගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඒකේ අඟල් 8 ගැඹුර, ඒ කියන්නේ බෝල් එකේ වෙනස, ඒ වගේම ට්‍රේ එක වෙනස මොකක්ද කියන එක මෙතනදී ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන ඕගොල්ලන්ට උදව් කරන්න කෙනෙක් ඉන්නවා, ඒගොල්ලන්ගෙන් විස්තරහ ගන්න පුළුවන්. ප්‍රින්ස් කියන බ්‍රෑන්ඩ් එක ටිකක් ක්වොලිටි එක වැඩි සහ ඒක ගාන වැඩි ක්‍රවුන් බ්‍රෑන්ඩ් එකට වඩා. මේකෙදි මේ ගාන අඩු වැඩි වෙන්නේ තික්නස් එක අනුව. මැටීරියල් එක ස්ටේන්ලස් ස්ටීල් තමයි මේ සිංක්ස් වර්ග දෙකම හදලා තියෙන්නේ. නමුත් සිංක් එකේ පාවිච්චි කරන මැටීරියල් එකේ තික්නස් එක අනුව තමයි මේ ගාන අඩු වැඩි වෙන්නේ. මේකේ බෝල් දෙකක් තියෙන එක ට්‍රේ එකක් තියෙන සිංක එකක් තමයි තියෙන්නේ. රෙස්ටුරන්ට් එක මේක පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ඉඳුල් භාජන හොදලා ඊට පස්සේ හොඳ භාජන මේකේ හොදන්න පුළුවන්. ඉතින් මේක නිවසකට දානකොට අපි කලින් මතක් කරා වගේ ලොකු ඉඩක් නැත්තම් මේ වගේ දෙයක් පාවිච්චි කරන්න බෑ. ඒ වගේම තවත් ගොඩක් දෙනෙක්ට මගහැරෙන කාරණයක්. ඒ කියන්නේ හරියට අවබෝධයක් නැති දෙයක් තමයි මේ ගාන කොහොමද අඩු වැඩි වෙන්නේ කියන එක. තික්නස් එක අනුව අඩු වැඩි වෙනවා. නමුත් මේ බෝල් එකේ ගැඹුර අනුව සමහර විට ගැඹුර වැඩි පොඩි සිංක් එකක් ගණන් වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේක ඕගලන්ට කම්පෙයා කරලා බලන්න පුළුවන්. සිංක්ස් වර්ග විශාල ප්‍රමාණයක් මෙතන තියෙනවා. කිචන් එකට සිංක් එකක් ගන්න ඕන නම් අපිට කියන්න පුළුවන් අනිවාර්යෙන් මෙතෙන්ට ඇවිල්ලා බලන්න කියලා. මොකද ඕගලන්ට හොඳ අදහසක් ගන්න පුළුවන්. ග්‍රැනයිට් එකකට දාන සිංක් එකක් කොයි වගේ වෙන්න ඕනේද? ටයිල් එකකට දාන සිංක් එකක් කොයි වගේ වෙන්න ඕනේද කියන එක. සාමාන්‍යයෙන් උණු කරලා නිවලා පෙරලා ගන්න වතුර තමයි අපි මෙච්චර කාල දැනගෙන හිටියේ හොඳම වතුර කියලා. හැබැයි මෙතනට ආවට පස්සේ අපි දැනගත්ත ටිකක් වෙනස් කතාවක්. ඉතින් ඒක අපි කියනවට වඩා ඒ ගැන හොඳටම දන්න කෙනෙක්ගෙන් අපි අහමු. ඔව්, අපි හිතනවා උණු කරලා නිවාගත්ත වතුර තමයි හොඳම වතුර කියලා. නමුත් අපිට ඉස්සෙල්ලම කියන්න පුළුවන් මේ වතුර ෆිල්ටර් වලින් කරන කාර්යභාරය තමයි වතුරේ තියෙන ඔබ එදිනෙදා පාවිච්චි කරන නල ජලය වෙන්න පුළුවන්. ඒ වගේම ලිං ජලය වෙන්න පුළුවන්. ඒ වතුරේ අඩංගු වෙනවා සෙඩිමන්ට්ස්. ඊළඟට වතුරේ බැක්ටීරියා වෛරස් තියෙන්න පුළුවන්. ඊළඟට වතුරේ මොකරි අවපහයක් තියෙන්න පුළුවන්. ඒ වගේම වතුරේ මොකරි දුර්ගන්ධයක් තියෙන්න පුළුවන්. ඒවා අපි සාමාන්‍ය වතුරේ අපි එදිනෙදා පාවිච්චි කරන උණු කර නිවාගත්ත වතුරේ අපි බිව්වට නමුත් අපිට ඒකේ පේන්නේ නැහැ. ඒ වගේ දෙයක් අපි සාමාන්‍ය පියවි හැට දකින්න වෙන්නේ නැහැ. නමුත් අපි මේ ඒක අපි සාමාන්‍යයෙන් අපි ග්ලාස් එකකට අරගෙන බැලුවට අපිට ඒකට සාමාන්‍ය විදිහට බලන්න බෑ. නමුත් අපි මේ ෆිල්ටර් එකකින් ෆිල්ටර් කරලා ගත්ත වතුර අපි සාමාන්‍ය විද්‍රුවකට අරගෙන ඒක අපි ටෙස්ට් කරලා බැලුවොත් එහෙම ඒකේ මිනරල්ස් අඩංගු වෙන බොහොම පිරිසිදු වතුර වීදුරුවක් අපිට ලබා ගන්න පුළුවන් මේ ෆිල්ටර් එකකින්. සාමාන්‍යයෙන් අපි බොන්න ගන්න ටැප් වතුර වල ටිකක් වැඩිපුර ක්ලෝරින් ගතිය තියෙනවා. ඉතින් අපිට මේ පියුරිෆයර් එකෙන් ඒක නැති කර ගන්න පුළුවන්. ඔව්, මේ තියෙන හැම පියුරිෆයර් එකෙන්ම අපිට වතුරේ, ඒ කියන්නේ අපි විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම විශේෂයෙන්ම ක්ලෝරින් ප්‍රමාණය අඩු වැඩි ප්‍රමාණයෙන් එන්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මේ ෆිල්ටර් වලින් අපිට විශේෂයෙන්ම වතුරේ තියෙන ක්ලෝරින් ප්‍රමාණය ඉවත් කරලා පිරිසිදු වතුර වීදුරුවක් ඔබට ලබා ගන්න පුළුවන්. සෙන් ඇන්තනිස් හෝම් මාට් එකෙන් ඔබට ලබා ගන්න පුළුවන් වෝටර් ෆිල්ටර් බ්‍රෑන්ඩ්ස් ගැන අපි කතා කරොත් එහෙම අපිට ප්‍රධාන වශයෙන් දෙකක් අපිට අඳුනලා දෙන්න පුළුවන්. එකක් පියෝ හයිඩ්‍රෝ, අනිත් එක කෙන්ට්. අපි මුලින්ම කෙන්ට් බ්‍රෑන්ඩ් එක ගැන කතා කරොත් එහෙම කෙන්ට් එකේ කෙන්ට් ගෝල්ඩ් ප්ලස් කියන
බ්‍රෑන්ඩ් එක වටර් ෆිල්ටර් එක තියෙනවා මෙනුවලි අපි වටර් මේකට ෆිල් කරන්න ඕනේ මේ ස්ථානයෙන් අපිට මෙනුවලි වතුර මේ ෆිල්ටර් එකට ෆිල් කරන්න පුළුවන් ඊළඟට අපි ගත්තොත් එහෙම කෙන් මැක්ස් කියන වටර් ෆිල්ටර් එක අපිට අඳුර ගන්න පුළුවන් ඔටෝ වටර් ෆිල්ටර් එකක් විදියට ඒ කියන්නේ ප්‍රධාන ජල සැපයුමට අපිට කෙලින්ම මේ ෆිල්ටර් එකට සම්බන්ධ කරන්න පුළුවන් මේක UV ටෙක්නොලොජි එක පාවිච්චි වෙන ඒ කියන්නේ වතුර තියෙන බැක්ටීරියා වෛරස් අයින් කරන්න පුළුවන් වතුර ෆිල්ටර් එකක් විදියට තමයි අපිට ප්‍රධාන වශයෙන්ම අඳුර ගන්න පුළුවන් ඊළඟට ගත්තොත් එහෙම කෙන්ට් ග්‍රෑන්ඩ් ප්ලස් කියන වතුර ෆිල්ටර් එක ප්‍රධාන වශයෙන්ම මේක RO ටෙක්නොලොජි එක ඒ කියන්නේ රිවර්ස් ඔස්මොසිස් ටෙක්නොලොජි එක පාවිච්චි වෙන වතුර ෆිල්ටර් එකක් විදියට අඳුර ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම මේ ෆිල්ටර් එකේ කාර්යය තමයි වතුර තියෙන වතුරේ ඒ කියන්නේ අඩංගු වෙලා තියෙන කිමිකල් එකක් හරි නැත්නම් වතුරේ අඩංගු වෙලා තියෙන බැරලෝහ ෆිල්ටර් කරන්න පුළුවන් ෆිල්ටර් එකක් විදිහට ඇඩ්වාන්ස් වටර් ෆිල්ටර් එකක් විදිහට අපිට මේ කෙන් ග්‍රෑන්ඩ් ප්ලස් කියන වතුර ෆිල්ටර් එක අඳුර ගන්න පුළුවන් ඊළඟට අපිට කෙන්ට් එකේ තවත් විශේෂ ෆිල්ටර් එකක් තියෙනවා ඒක අපිට කෙන්ට් ඇල්කලයින් මීඩියා වටර් ෆිල්ටර් එකක් විදිහට අඳුනලා දෙන්න පුළුවන් මේකෙදි මේක විශේෂයෙන්ම වතුරේ තියෙන pH අගය වැඩි කරන්න තමයි අපි මේ ෆිල්ටර් එක පාවිච්චි කරන්නේ අපි පියෝහයිඩ්‍රෝ බ්‍රෑන්ඩ් එක ගැන කතා කරනවා නම් මේකෙදි අපිට මේ අන්ඩර් සිංක් මාදිලිය ගැන අපිට විශේෂයෙන්ම අඳුනලා දෙන්න පුළුවන් මේක ඔබේ නිවසේ සිංක් එකත් එක්කම සිංක් එකේ තියෙන ටැප් එකත් එක්කම මේ ටැප් එක ඊට එහා පැත්තෙන් සවි කිරීමේ විශේෂ හැකියාවක් තියෙනවා එතකොට විශේෂයෙන්ම කිචන් එකේ තියෙන වගේ අවුට් ඇපියරන්ස් එකට කිසිම හානියක් නොවන විදිහට ඊටමත් අලංකාර විදිහට මේ ෆිල්ටර් එක හයි කරගැනීමේ හැකියාවක් තියෙනවා ඩොමෙස්ටික් වටර් ෆිල්ටර් එකක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ ඒ වගේම විශේෂයෙන්ම අපාර්ට්මන්ට්ස් වලටත් මේ ෆිල්ටර් එක පාවිච්චි කරන්න පුළුවන් වතුර ලීටර 10000 කෝ නැත්නම් අවුරුද්දක වගේ කාලයක් අපිට මේ ෆිල්ටර් එක පාවිච්චි කරන්න පුළුවන් ඔබටම නිවසේදී අපේ ආයතනයෙන් ෆිල්ටර් එකක් ලබාගෙන එය නැවත සවි කිරීමේ හැකියාව තියෙනවා මේ පියෝහයිඩ්‍රෝ පිචර් කියන වාටර් ෆිල්ටර් එක මේක පෝටබල් වාටර් ෆිල්ටර් එකක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ මේක අපි යනකොට වාහනේ අපිට යන තැනට අරගෙන යන්න පුළුවන් ඒ වගේම තමයි ඔෆිස් එකට අපි ප්ලාස්ටික් වතුර බෝතල් අරගෙන යනවා වෙනුවට අපිට මේක ඔෆිස් එකේ තියාගන්න පුළුවන් මීටින් රූම් එකකදී අපිට පුළුවන් එන අයට ප්ලාස්ටික් වතුර බෝතලයක් දෙනව වෙනුවට මේකෙන් පිරිසිදු වතුර ටිකක් දෙන්න ඉතින් ඒකෙන් ප්ලාස්ටික් බෝතල් වලින් වෙන්න තියෙන පරිසර හානිය ගොඩක් අවම වෙනවා අපි මෙතනදී කතා කරපු ඩොමෙස්ටික් යුනිට්ස් ටිකට අමතරව තව ඉන්ඩස්ට්‍රියල් වාටර් ෆිල්ටර්ස් උත් මේගොල්ලන් ගාව තියෙනවා ඒ වගේම තමයි මේ හැම යුනිට් එකකටම වසරක වගකීමක් වගේම ලයිෆ් ටයිම් සර්විස් එකක් තියෙනවා ඉතින් මේ ගැන තවදුරට දැනගන්න කැමති නම් අපි ඉස්සරහට තව වීඩියෝ එකක් කරනවා ඉතින් ඕගලන්ට පුළුවන් මේ වීඩියෝ එකෙන් තව විස්තර දැනගන්න සෙන් ඇන්තනීස් හෝම් මාට් එකේ බාත් වෙයා සෙක්ෂන් එකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ මේක ගැන හරියටම විස්තර දන්න කෙනෙක් එක්ක අපි හිතුවා කතා කරන්න මේ ටැප්ස් ෆිටින්ග්ස් මොන වගේද කියන එක. අපිට පොඩ්ඩක් කියන්න මේ බ්‍රෑන්ඩ් එකේ ටැප්ස් ඇන් ෆිටින්ග්ස් රේන්ජ් එක මොකක්ද කියලා. වැන්ජල් බ්‍රෑන්ඩ් එකේ හොට් වෝටර් ෆිටින්ග්ස් වෙනම රේන්ජ්යක් තියෙනවා. කෝල්ඩ් වෝටර් ෆිටින්ග්ස් වෙනම රේන්ජ්යක් තියෙනවා. හොට් වෝටර් ෆිටින්ග්ස් වල ගත්තම හෙඩ් ෂවර් කරනකොට බේසින් ටැප්ස් එතකොට ෂවර් ෆෝසෙට්ස් ටෙලිෆෝන් ෂවර්ස් වගේ ගොඩක් දේවල් කන්සීල්ස් වැල් එක බේසින් ටැප් එක කිචන් ටැප් එකේ ඉඳන් මේ ප්‍රොඩක්ට් එකේ නිෂ්පාදනය ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. වැන්ජර් ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය කරන්නේ ග්‍රෝහ නිෂ්පාදනය කරන කර්මාන්ශාලාවම තමයි. ස්ටේන්ලස් ස්ටිල් බොඩි එකක් තියෙන්නේ. ක්‍රෝම් ප්ලේටඩ් කරලා තියෙන්නේ. අපිට දැනගන්න හම්බුණා මාකට් එකේ ටැප් මිලදී ගන්න ගියාට පස්සේ ස්ටේන්ලස් ස්ටිල් වලින් හදනව වෙනුවට වෙනත් මැටීරියල් එකකින් හදලා ස්ටේන්ලස් ස්ටිල් පෙනුම විතරක් අරගෙන තියනවා කියලා. මොනවද මේ ටැප් හදලා තියෙන විදිය? අපේ වැන්ජල් බ්‍රෑන්ඩ් එක ස්ටේන්ලස් ස්ටිල් වලින් හදලා ක්‍රෝම් ප්ලේටඩ් කරලා තියෙන්නේ. ස්ටේන්ලස් ස්ටිල් වලින් හදලා ක්‍රෝමියම් ප්ලේටඩ් කරලා තමයි තියෙන්නේ. ක්‍රෝමියම් ප්ලේටඩ් කරපු එකේ වාසිය වෙන්නේ ටැප් එකේ ඩියුරබිලිටි එක වැඩි වෙනවා. එතකොට අපේ ටැප් එකේ වතුර වෙන කොටස තියෙන්නේ වෙනම. එතකොට මේ ටැප් එක ප්ලේටඩ් කරන්න භාවිත කරපු නිකල් හා ලෙඩ් කියන එකට වතුර මිශ්‍ර වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අපේ වැන්ජල් බ්‍රෑන්ඩ් එකේ ටැප්ස් ක්වොලිටි එකකින් තාහිල තත්ත්වයක තියෙනවා. මේ බ්‍රෑන්ඩ් එකේ තියෙන හැම ටැප් එකක්ම ඩිසයින් කරලා තියෙන යුරෝපියන් ස්ටයිල් එකට රවුම් ෂේප්ස් ස්ක්වයර් ෂේප්ස් වලින් ඩිසයින් සියනවා අපිට ගෙදර ඩිසයින් එකකට ගැලපෙන විදිහටම තෝරලා අරගන්න පුළුවන් අපිට වොරන්ටි එක ගැන අහන්න බැරි වුණානේ මේ තියෙන යන්නේ වොරන්ටි එක 5 ඉයර්ස් වොරන්ටි එකක් තියෙනවා මේක හැමතැනම ගහලා තියෙනවා ඒක දැක්කේ නැහැ වගේ අහුවේ 5 ඉයර්ස් වොරන්ටි එකක් ඕගලන්ට ගන්න පුළුවන් ඒ විස්තර හැමදේම කතා කරගන්න මෙතෙන්ට එන්න අනිවාර්යයෙන්ම හෝම් මාට් හાર્ඩ්වෙයා හෝම්වෙයා සුපර් මාකට් එකට ස්කේ පේමන්ට් එක කෑෂ් ද කාඩ්ද අපි කාඩ් එකෙන් පේ කරමු ඔකේ සගේ මෙම්බර්ෂිප් කාඩ් එකක් තියෙනවද
නෑ මොනවද ඒකේ ෆැසිලිටි මේ තියෙනවා membership cards දෙකක් එකක් ඇවිල්ලා general card එක මේක ඇවිල්ලා සර් normally total bill එකේ සර්ට 1% points add වෙනවා ඒ වගේ discounts උත් ලැබෙනවා මේ general customers ලට ඒ වගේ professional card එකක් තියෙනවා අපි professional කට්ටියට දෙන එක ඒක ඇවිල්ලා discounts එකේ වෙනවා up to 10% points add වෙනවා සර් ඒක ඒකේ තියෙන benefit එක වෙනම ඒකේ point එක ඇවිල්ලා මේක ඇවිල්ලා redeem කරලා සර්ට මොනාරි item එකක් තමයි ගන්න පුළුවන් අපේ professional card එකේ තියෙන point එක ඇවිල්ලා සර්ට redeem කරලා cash out ගන්නත් පුළුවන් for example සර් 10000 රුපියල් purchase කරා නම් මේ general customer ට අපි add කරන්න ඇවිල්ලා 100 points තමයි ඒ වගේ professional card එකක් සර් ගාව තියෙනවා නම් ඒතර 1000 points වගේ add වේ එතකොට සර්ට 1000 රුපියල් claim කරලා ගන්න පුළුවන් අපි interior designers line ද අපි එහෙමනම් professional card එකක් ගන්න අපිට form එකක් දෙන්න අපි කලින් කිව්ව ඔයගලන්ට මේ වීඩියෝ එක බලන අයට ගිව් අවේ එකක් තියෙනවා කියලා. ඉතින් මෙතන රුපියල් 500 ඉඳලා 5000 වෙනකන් gift vouchers තියෙනවා. ඉතින් එතනින් 5000 gift vouchers දෙකක් මේ වීඩියෝ එක බලන අයට අපි දෙන්න හිතුවා. ඒක කරන්න ඕනේ මෙහෙමයි. අපේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න ඕනේ ඔයගොල්ලෝ කැමති brands 3ක් වෙන වෙනම කමෙන්ට් කරන්න. එකම කමෙන්ට් එකේ brands 3ම දාන්නේ නැතුව. ඒ වගේම තමයි Home Mart Facebook page එකට ගිහිල්ලා ඒක like කරන්න. අපි description එකේ දානවා Home Mart Facebook page එකේ link එක. එහෙම නැත්නම් ඔයගොල්ලෝ Home Mart කියලා search කරන්න පුළුවන්. ඒක page එක like කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට Home Mart logo එක ඒගොල්ලන්ට message එකක් දාන්න පුළුවන්. Facebook message එකක් යවන page එකට. ඊට පස්සේ එතනින් කෙනෙක් Home Mart එකෙන් තමයි select කරන්නේ. කරලා gift vouchers දෙකක් දෙනවා. මෙතනදී ඕගොල්ලෝ කොළඹ නෙමෙයි නම් පිටපලාතක කෙනෙක් වුණොත් මේ බඩු ගන්න මෙතනට එන්න හැකියාවක් නැත්නම් ෆෝන් නම්බර් එකක් තියෙනවා ඒ වගේම WhatsApp නම්බර් එකක් තියෙනවා ඒක හෝමාට් එකෙන් දෙන විශේෂ සේවාවක් ඒකට කතා කරලා මේ බාණ්ඩ සේවා ගැන උපදෙස් ලබා ගන්න පුළුවන් වගේ මේ බාණ්ඩ ඕඩර් කරන්න පුළුවන් ඕගලන්ට මේ නම්බර්ස් වල කතා කරලා අවශ්‍ය බඩු තෝරගත්තට පස්සේ ඔය කියන්නේ 5000 gift voucher එකට ගැලපෙන්න තෝරගත්තට පස්සේ ඕගොල්ලන්ගේ ගෙදරටම ඩිලිවර් කරනවා. මෙතන තියෙන තවත් සේවයක් තමයි මේක home delivery service එක. ඉතින් ඕගොල්ලන්ට ඒකත් ලබා ගන්න පුළුවන්. ලංකාවේ ඕනම තැනකට එවනවා කියන එක අපිට දැනගන්න හම්බුණා. ඉතින් අපි හිතනවා ඕගොල්ලන්ට ගොඩක් දේවල් දැනගන්න හම්බෙන්නේ නැති කියලා මේ වීඩියෝ එකෙන්. ඒ වගේම මේ වීඩියෝ එක like කරන්නත් මතක තියාගන්න සහ අපි අර කියපු විදිහට comment කරන්න. මේ වගේ වෙනස් videos ගොඩක් අපි plan කරලා තිනවා. මේ වගේ අලුත් video එකකින් ඉක්මනටම හම්බුනා.